නමෝ බුද්දාය. ඔන්න ඉතින් මම ඔයාලට අද ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාලා දකින්නේ අගෝස්තු මාසයේ 12 වෙනි සෙනසුරාදා. ඉතින් ඔන්න හස්බන්ඩ් උදේම පොඩි වැඩක් පටන් අරන්. ඉතින් ඔයාලට මතකයිනේ අපේ මේ යන්තූරයෙන් පැල ටික. ඒකේ ගොඩක් පැල තියෙනවා. ඉතින් හස්බන්ඩ් හදන්නේ දැන් මේ පැල එකින් එක මේ විදිහට වෙන් කරලා පෝච්චි වල හිටවන්න කියලා. ඉතින් මම මේක දැම්මේ මේව බලන්න ආසයට. මොකද යන්තූරයෙන් පැල හිටවන්නත් කැමති අය ඉන්නවනේ. අන්නේ අය වෙනෙම තමයි මම මේ කොටස එකතු කරේ. ඔන්න මේ විදිහට තමයි හස්බන්ඩ් යන්තූරයෙන් පැල ටික පැල කරන්නේ. මොකද එක අක්ක කෙනෙක් අහලා තිබ්බ මේ ගැන විශේෂයෙන්ම. ඉතින් ඔන්න අද මම මේ කොටස ඒ අක්ක වෙනුවෙන්ම එකතු කරා. ඉතින් මේ පෝර කවර තමයි හස්බන්ඩ් ඕන කරන හැම දෙයක්ම යා දාලා තියන්නේ. දැන් ඉතින් ඒකින් එක මේ විදිහට aran තියනවා. මොකද එතකොට එයා කියනවා ඉක්මනින්ම පැල ටික හිටව ගන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ පස් ටිකත් ගෙනාවා. මේ ලෑස්ති වෙන්නේ ඔන්න ඇන්තූරියම් පැල ටික හිටවන්න කියලා. එදා හස්බන්ඩ් තවත් පෝච්චි වගේක් ගෙනත් තිබ්බනේ. අද ඒවත් එයා පාවිච්චි කරනවා. හැබැයි ඉතින් මේ ඇන්තූරියම් පැල හිටවන හරිම ක්‍රමයද කියන්න මන් දන්නේ. මේ හස්බන්ඩ් හිටවන ක්‍රමය. හැබැයි ඉතින් මේ වලින් හොඳට හිටවුවම අපේ ගෙදර හැම ඇන්තූරියම් පැලයකම මලක් තියෙනවා. ඒ වගේ මේවා ගොඩක් සරුවට වැමිලක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම මේක පෙන්වන්න හිතුවේ. ඔන්න ඉතින් ඇන්තූරියම් පැල හිටවන්න කැමති ඔයාලා හැමෝම මේක හොඳට බලාගන්න. හස්බන්ඩ් මේ ක්‍රමයට තමයි මේ හැමදේම දාන්නේ. ඉතින් ඇත්තටම මාත් මේ පැල ගොඩක් ආසයි පැල කරන්න. ඒ වුණාට මං හිටවුවම ඒව පැල වෙන්නේ නැහැ. ඉතින් ඒකට අත්ගුණේ තියෙන්නත් ඕනනේ. මං දන්නේ ඉතින් පැල කරාම මට නම් ඒ පැල හරියට පැල වෙන්නේ නැහැ. ඒ වුණාට හස්බන්ඩ් හිටවුව හැම පැලයක්ම හොඳට පැල වෙනවා. ඉතින් ඒ එක එක්කෙනාගේ අත්ගුණේ. එක එක්කෙනාගේ අත්ගුණේ එක එක ඒවලටෙන් තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ පැල කරන්න මට අත්ගුණයක් නැහැ කියලා. ඉතින් මේ ලෝකේ හැමෝටම එකම විදිහට එකම දේවල් පිටින් නැන්නේ නේද? මං හිතනවා එහෙම තමයි මටත් වෙලා තියෙන්නේ. මොකද මං හිටවන එක පැලයක්වත් හරියන්නේ නැහනේ. ඉතින් ඒකට මොකක් හරි හේතුවක් ඇති. හැබැයි ඉතින් මං ආසයි වෙන කෙනෙක් පැල හිටවනවා බලන් ඉන්න. ඒකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. ඒ වගේම මං ඒකට ගොඩක් කැමතියි. ඉතින් එහෙමයි කියලා මං පැලවලට ආදරේ නැතුව නෙමෙයි. මං මේවට ගොඩක් ආසයි. ඒ වගේම ගොඩක් ආදරෙයි. ඒ වගේම තමයි මේ හැම දෙයකටම ගොඩක් මහන්සි වෙන මගේ හස්බන්ඩ්නේ. ඉතින් ඒක මම ගොඩක් අගය කරනවා. ඒ වගේම මම එයාට ගොඩක් ගෞරව කරනවා. මොකද මේ හැම දෙයක්ම ගොඩක් මහන්සියෙන් සතුටෙන් එයා කරන නිසා. ඇන්තූරියම් පැලේ හිටවන්න. ඔන්න දැන් ඉතින් එක පෝච්චයක් නම් හරි. ඒ වගේ තව තියෙනවා ගොඩක් හිටවන්න. ඔන්න මේ තියන්නේ හස්බන්ඩ් ඒ විදිහටම හිටවපු ඇන්තූරියම් පැල ටිකක්. දැන් එයා ඒ ටික මෙතනින් ගෙනත් තියලා. ඉතින් අද උදේම හස්බන්ඩ් පුංචි වැඩකට එළියට ගියා. ඒ එයාගේ බයික් එකේ පැච් එකක් ගෙහින් තිබ්බා. ඉතින් ඒකත් දාගෙන එනකොට එයා ඉන්ටර්ලොක් ගල් ටිකකුත් අරන් ඇවිල්ලා තිබ්බා. ඒ හේතුව මොකද දන්නවද? මෙන්න මේ ගිය සතේ හිටවපු ඇන්තූරියම් පැල ටික එතනින් තියන්න. ඉතින් එයා ආපු ගමම්ම කරේ ඉස්සෙල්ලම මේ වැඩේ. ඇත්තටම දැන් එතන ගොඩක් ලස්සනයි. දැන් අපේ චෙරි පැලෙත් ටික ටික ලොකු වෙනවා. ඒ වගේම මේ ඇඹරැල්ල ගහෙත් ගොඩක් ඇඹරැල්ල හැදලා තියෙනවා. වැලට මතකයිනේ. ඉතින් අද මං ඒකෙන් ඇඹරැල්ල ටිකක් උයන්නත් තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් උදේට නම් නෙමෙයි රැයට. මොකද ඒකට චුට්ටක් වෙලාව යනවනේ. ඒ නිසා මට ඒක උදේ වරුවේ කරන්න බෑ. රැයට තමයි මං ඒ ඇඹරැල්ල කරි හදන්න හිතන් ඉන්නේ. චූටි බබා නැගිට්ටේ. එයා ඉතින් නැගිට්ටක මම කරන වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඒසී එක ඔෆ් කරන එක. අනිත් එක තමයි ෆෑන් එක ඔෆ් කරන එක. දැන් ඉතින් ඒක ඔයාලත් දන්නවනේ. හැමදාම චූටිදුව මේ දෙක ඔෆ් කරලා තමයි එළියට යන්නේ. ඉතින් අද නම් තාත්තිත් එළියේ ඉන්නවනේ. ඒ නිසා එයා කෙලින්ම ගිය තාත්ති ළඟට. ඉතින්
අපි දැන් හැමදාම බොන්න මේ විදියට පිරිත් පැන්. මම ඊට කලින් දවසේ වතුර තියනවා පිරිත් පැන්න. ඉතින් මම ඒවා උදේට මේ විදියට බෝතල් වලට දානවා. ඇත්තටම ඉතින් පිරිත් පැන් බොන එක අපිට ගොඩක් හොඳයි. ඉතින් ගොඩක් වෙලාවට චූටි බබා නැගිට්ට ගමන්මත් මේ පිරිත් පැන් ටිකක් ඉල්ලනවා. එයා ඉතින් එයාගේ දවස පටන් ගන්න මේ විදියට පිරිත් පැන් ටිකක් බීලා. ඔන්න ඉතින් දැන් තමයි එයා එළියට යන්න යන්නේ. මේ වෙලාව වෙනකොට හස්බන්ඩ්ගේ වැඩත් ඉවරයි. එයා ඉතින් දැන් චූටි දුවත් එක්ක චුට්ටක් ඔය කතා කරන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් චූටි බබාගේ මේ පිට කූඹියක් කාලලු. ඇත්තට මෙතන කූඹියකුත් හිටියා. ඉතින් එයා ඒක තමයි ඔය කසන්නේ. ඔන්න ඉතින් මේ ඔයාලා දකින්න දවල් වරුව. අපි ඉතින් හැමදාම සෙනසුරාදා හරියදට හරි බඩු ගේන්න යනවනේ. ඉතින් මේ අදත් ලෑස්ති වෙන්න බඩු ගේන්න යන්න කියලා. අපේ චෝටි බබත් ඔන්න අද යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එයා යන්න කලිනුත් එයාගේ මේ ෆෝන් එක තියෙන්නේ. එයා ඒකත් අරගන්නවා. ඒ මොකද අපි ෆෝන් එක ගන්නවනේ. ඉතින් එයා ඒක දකින නිසා එයත් ඒකම කරනවා. කොහොමද චෝටි කාලේ හැම බබෙක්ම තමන්ගේ අම්මයි තාත්තාවනේ අනුකරණය කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මගේ චෝටි බබත්. එයාට මේ ෆෝන් එක මම දීලා තියන්නේ. ඉතින් ඒක මම බැටරියත් අයින් කළා තමයි දීලා තියන්නේ. එතකොට ඉතින් කෙරෙනෙන්නෙත් නෑනේ. ඒක ඉතින් එයාම දැන් තියාගෙන. ඉතින් එයා ඒකෙන් තමයි ඔය හැමෝටම බොරුවට කෝල් ගන්නෙ. ඉතින් කවද හරි එයාට මේ සුන්දර මතක හොඳ මතකයක් වෙයි. ඒ නිසා තමයි මම මේව මේ වීඩියෝ වලටත් එකතු කරන්නේ. ඉතින් වෙනද වගේම අපි ඉස්සල්ලාම ආවේ කේල්ස් එකට. ඒකෙන් ගන්න තියෙන බඩු ටික අරගෙන ඊට පස්සේ අපි අනිත් තැන් වලට යනවා. ඒ විදිහට තමයි හැමදාම කරන්නේ. ඉතින් ඔන්න දැන් කේල්ස් එකෙන් ගන්න ඕන බඩු ටික නම් අරගත්තා. හස්බන්ඩ් දැන් ඔය බැලුවේ හරියට ගාන කැපිලාද කියලා. මොකද ක්‍රෙඩිට් කාඩ් එකෙන් එයා පේ කරන්නේ. ඔයිට කලින් එක දවසකත් අපිට එහෙම වෙලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි කේල්ස් එකට කිව්වම අපිට ඒ ගාන ආයෙත් එයාලා account එකට දාලා තිබ්බා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ආවේ පොල් එළවලු මේ දේවල් ගන්න කියලා. කියන සතිය අපි ගොඩක් එළවලු ගත්තා. සතියකටත් චුට්ටක් වැඩියෙන් තමයි එළවලු ගත්තේ. ඒ නිසා මේ සතිය අපිට ගොඩක් එළවලු ගන්න වෙන එකක් නැහැ. ඔයාලා මේ කෝඩ ටික තියා ටිකක් බලන්නකෝ. මේ හැම එකකම හිටිය පූස් පැටව්. ඉතින් එයායේ පූස් පැටව් විකුණන්න වෙන්නේ නැති ගෙනියන්නේ. අපි ඉතින් අතරින් එළවලුයි පොලොයි අරගෙන මේ ආවේ බබාට ටූත් පේස්ට් එක ගන්න කියලා. මොකද ඒක කීල්ස් එකේ තිබ්බ නැති නිසා. ඔන්න ඉතින් මෙයාලා දකින්න එදා දවසේ රෑ මේ ලෑස්ති වෙන්න මේ ටික පිළිවෙලකට අස් කරගන්න කියලා. ඉතින් එක නංගි කෙනෙක් අහලා තිබ්බ මම මේ එළවලු කොහමද ෆ්‍රිජ් එකට දාන්නේ කියලා. ඇත්තටම මේ එළවලු හොඳට සබන් ගාලා සෝදලා වේලෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි මම ඒව මේ විදියට බොක්ස් වලට දාගන්නේ. එතකොට ඇත්තටම කිසිම එළවලුවක් අපිට නරක් නොවි පාවිච්චි කරන්න පුළුවන්. මම ඒ විදියට තමයි කරන්නේ. ඉතින් ඔන්න දැන් නම් මේ දාන්නේ අපේ ගෙදරම හැදිච්ච මිරිස් වගයක්. හස්බන්ඩ් ඒවා මට උදේ කඩලා දුන්නේ. ඉතින් ඔන්න මම දැන් තමයි ඒ ටික ඒ බොක්ස් එකට දැම්මේ. කැකිරිගෙඩියෙම මේ පෙට්ටියට දාන්න බෑනේ. ඒ නිසා මම ඒක දෙකට කපලා තමයි දැම්මේ. එහෙම කැපුවයි කියලා මොකොත් වෙන්නේ නෑ. ඒක නැවුම් බව ඒ විදියටම තියෙනවා. අන්න ඊළඟට මේ ලෑස්ති වෙන වට්ටක් එක කපලා බොක්ස් එකට දාන්න කියලා. මොකද මේ විදියටම දාන්න බෑනේ. ඒ නිසා මම මේක චුටි චුටි කෑලි වලට කපලා තමයි බොක්ස් එකට දාගන්නේ. ඉතින් එහෙම දැම්මයි කියලාත් ඒක කිසිම වෙනසක් වෙන්නේ නෑ. මම ඒක වලට උයනකොට එක දවසක පෙන්වන්නම්. මේ විදියටම තියෙනවා. හැබැයි ඉතින් මේව තෙතමාත්තු කරලා තමයි තියන්න ඕනේ. වතුරත් එක්ක තිබ්බොත් තමයි නරක් වෙන්න බලන්නේ. ඒ නිසා මම මේව වේලෙන්නේ තියලා රෙදි කෑල්ලකිනුත් පිහදාලා තමයි තියන්නේ.
දැන් ඉතින් මං එළවලු ටික බොක්ස් ටිකට දාලා තියරයි. මේ ලෑස්ති වෙන්නේ දාගත්ත ටික ෆ්‍රිජ් එකෙන් පිළිවෙලකට තියාගන්න කියලා. ඉතින් ඊට කලින් සතියේ ගෙනාපු එළවලු ටිකකුත් තිබ්බා. අනේ නිසයි මං කිව්වේ මේ සතියේ ගෙනාපු එළවලු අපිට ඊට සතියකටයි චොට්ටක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ මබාගේ චීස් ටික, පළතුරු, බිස්කට් මේ දේවල් නියමිත තැන් වලින් තියන්න කියලා. එතකොට මගේ ඒ වැඩෙත් ඉවරයි. පස්සේ මං ආවේ බාත්රූම් එකට. ඒ ආවේ සබන් ටිකයි ටූත් පේස්ට් එකයි තියාගන්න කියලා. ඊට කලින් සතියේ ගෙනාපු සබන් කැලි තුනක් ඉතුරු වෙලා තිබ්බා. මං ඒක චුට්ටක් ඉතින් ඉස්සලා පැත්තකින් තිබ්බා. මොකද අපි පාවිච්චි කරන්න ඕන ඉස්සලා මේ ටිකනේ. ඒ නිසා තමයි ඒක මං පැත්තකින් තියලා මුලින්ම ගෙනාපු ටික අඩු කරගත්තේ. ඔන්න දැන් තමයි මං ඒ කලින් ගෙනාපු සබන් ටික තිබ්බේ. ඉතින් සබන් කුඩු බෝතලෙත් සබන් කුඩු ටිකක් තිබ්බා. මං ඒ නිසා අලුත් පැකට් එක ඒකට දාන්න ගියේ නැහැ. ඉතින් ඊට පස්සේ මං ආවේ මේ කරපිංච ටික ඇස් කරගන්න කියලා. ඊට කලින් ගෙනාපු කරපිංචත් ගොඩක් තියෙනවා. ෆ්‍රිජ් එකේ තව පෙට්ටියක් එහෙම් පිටින්මත් තියෙනවා. ඉතින් හස්බන්ඩ් මේ දන්නේ නැතුව තමයි අද කරපිංච ගෙනත් තියන්නේ. මං ඉතින් කලින් ගෙනාපු කරපිංච ටික වෙනම බොක්ස් එකට දැම්මා. අලුතෙන් ගෙනාපු කරපිංච ටික යටට දාලා පරණ කරපිංච ටික උඩින් දැම්මා. මොකද ඒ ටික අපි ඉස්සෙල්ලම පාවිච්චි කරන්න ඕන නිසා. මං කිව්වනේ කලින් කරපිංච ගෙනාපුවා ගොඩක් තියෙනවා කියලා. මේ තියෙන්නේ එහෙම ගෙනාපු කරපිංච. ඉතින් ඒව තාමත් මුකුත් වෙලා නැහැ. ඒව ඒ විදිහටම තියෙනවා. එක නංගි කෙනෙක් ඒ ගැනත් අහලා තිබ්බා. මං ඒ කරපිංචත් හොදලා වේලෙන්න දාලා තමයි තියන්නේ. වේලන නම් තියන්නේ නැහැ. අනිදි මේ රෑස්තින මම රෑට යන්න කියලා. මං උදේම කිව්වනේ අද මං ඇඹරැල්ල මාළුව හදනවා කියලා. මේ ලෑස්ති වෙන්නේ ඒකට. මං ඉතින් ඇඹරැල්ල ටික සුද්ධ කරගෙන හොදගෙන ආවා. දැන් ඉතින් ඒක කපන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලම මම මේක හතරට තමයි කැපුවේ. ඒ වුණාට මට පස්සේ තේරුණා ඒක දෙකට පැලුවොත් හොඳයි කියලා. මොකද හතරට පලන්නත් වෙලාවක් යනවනේ. ඒක මට අමාරුයි. ඒ නිසා මම මේක දෙකට පැලුවා. සුදුලෝනේ මේ දේවලුත් ගෙනාවා. මං ඉතින් දැන් ඒවා කපලා මේ ඇඹරැල්ල කරියට දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට කලින් මං ඉස්සෙල්ලම ඇතලියක් ලිපෙන් තිබ්බා. අනේ බලන්නකො මාමේ ඇඹරැල්ල හදන විදිය, මේ මං හදන විදිය. ඇත්තටම මේක මං පුරුදුනේ මගේ ආච්චිගෙන්. ගොඩක් උයන්න පුරුදුනේ ඇත්තටම මම මගේ ආච්චිගෙන්. ආච්චි වෙනවා බලන් ඉඳලා තමයි මම මේ දේවල් පුරුදුනේ. ඉතින් මං ඒ ඇතුලේ ලිපේ තිබ්බනේ, ඒකට තෙල් ටිකක් දැම්මා. ඉස්සෙල්ලාම උළුහාල් ටිකක් දාලා ඔන්න දැන් මම මේ කුළුබර ටික තමයි එකතු කරන්නේ. ඒව හොඳට මිශ්‍රණයක් වෙන්න මං හදාගන්නවා. ඒ කියන්නේ තලපයක් වෙන්න වගේ. දැන් ඉතින් මගේ මිශ්‍රණය හොඳට හරි. ඊට පස්සේ තමයි මම මේ විදිහට ඇඹරැල්ල ටික එකතු කරේ. ඒකත් මං ටිකින් ටික තමයි එකතු කරේ. එකතු කර කර හැඳි ගන්න ගමන් ඉතුරු ටිකත් එකතු කරා. ඊට පස්සේ මම මේක චුට්ටක් මේ විදිහටම ලිපේ තියන්න දුන්නා. මේ වෙලාවෙම වතුර එකතු කරේ නැහැ. චුට්ටක් වෙලා තියලා තමයි මම ඒකට ඔන්න වතුර එකතු කරේ. ඊළඟට මේ ලෑස්ති වෙන්න ඒකට ඕන කරන ලුණු ටික කපලා දාන්න කියලා. ඉතින් මම ලුණු සුද්ද ලෝල මේ සැරේම කපා ගත්තා. ඉතින් ඉස්සල මම මේකට වතුර දාන එක වීඩියෝ වෙලා නැහැ. ඒක තමයි ඒක චූටි වෙලාවක් තිබ්බේ. ඔන්න දැන් තමයි මම මේකට ලුණු සුද්ද ලෝණු මේ දේවල් එකතු කරේ. කලින් මම කරපිංචක් දාලා තමයි තිබ්බේ. ඉතින් ඊළඟට මේ ලෑස්ති වෙන්නේ කරවල ටික හදාගන්න කියලා. මේ මං ගෙදරම වේලපු ඉන්න කරවල. ඒක මං වේලගත්ත දෙවෙනි පාරට. ඒකත් ආදරණීය වල දන්නවනේ. මං දවස් 3ක් මේක හොඳට අවු වේලගත්තා. ඉතින් අද මං කරවල තෙල් දාන්න තමයි ලෑස්ති වෙන්නේ. මං ඒක මේ විදිහට වතුර එකකට තමයි දාගත්තේ. මොකද ෆ්‍රිජ් එකේ තිබ්බ නිසා චුට්ටක් තද ගතිය තියෙනවනේ. වතුරකට චුට්ටක් දාලා තිබ්බා මේක මෙලෙක් වෙනවා. ඉතින් මං ඉස්සලම ඕන තෙල් තාච්චියක් ලිපේ තිබ්බා. ඒකට මං මුළු හාල් ටිකක් දැම්මා. දාලා හොඳට රත් වුණාම කරවල ටික දැම්මා. ඊළඟට මේ ලෑස්ති වෙන්නේ කරවලට ඕන කරන ලෝණු ටික කපලා දාන්න කියලා. ඉතින් අද මම
මම මේ කරවල තෙම්පරාදුවට මේ විදිහට කංකුන් ටිකකුත් දානවා. මේ අපේ ගෙදරම හැදෙන කංකුන්. අද උදේ තමයි මට මේ ටික හස්බන්ඩ් කඩලා දුන්නේ. ඉතින් එයා විශේෂයෙන්ම කිව්වා රෑට කරවල උයද්දි මේ ටික දාන්න කියලා. මම දැන් ඉතින් ඒ ටිකත් කපලා කරවලකට එකතු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් චොට්ටක් ඒක මම තෙම්පරාදු කරලා ආපහු බාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කංකුන් දාලා ගොඩක් තෙම්පරාදු කරන්න ඕනේ නැති නිසා. හිතන කැරට් ටිකකුත් හැදුවොත් හොඳයි කියලා. ඒක මං කිරට තමයි හදන්නේ. මොකද ඇඹරැල්ල මාළුව මට කන්නත් බෑ. අපේ චූටි බබාට කන්නත් බෑ. මං ඒකට ගොඩක් මිරිස් දැම්මනේ. ඉතින් මට ගෑස්ට්‍රයිටිස් තියෙන නිසා මට ඒක කන්න බෑ. කොහොමත් මං ඒක හැදුවේ හස්බන්ඩ් කන්න. ඉතින් මටයි බබාටයි කන්න මං කැරට් ටිකකුත් හදාගත්තා. ඉතින් මගේ මේ වීඩියෝ එක හරියටම විනාඩි 19ක් තිබ්බා. ඒ වුණාට ඉතුරු වීඩියෝ ටික සේරම ඩිලීට් වෙලා. ඉතින් මට ආපහු ඒක ගන්න බෑ. ඒ නිසා තමයි මම මේක මේ වීඩියෝ එකට එකතු කරේ. ඇත්තටම මට ඒකට ගොඩක් දුකයි. ඉතින් ඒකට ඔයාලගෙන් සමාවත් ඉල්ලනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ සෙනසුරාදා දවස ගත වුනේ. මේනම් ඉතින් වෙන දවසක්. මට වීඩියෝ එකක් මේකට එකතු කරන්න නෑනේ. ඒ නිසා තමයි මං කලින් කිව්වා වගේම මේ වීඩියෝ කොටස එකතු කරේ. මං හිතනවා මේ මුළු වීඩියෝ එකටම ඔයාලා කැමති වෙයි කියලා. ඒ වගේම සිද්දු ප්‍රමාද දෝෂයට මගේ ආයිත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඔයාලා හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි.